මේ 370ට ගිය ඩොලර් එක අද 300ට ආසන්න ගානට ඇවිල්ලා තියෙනවා. 120ක වාගේ ප්‍රමාණයකින් ඉතා වේගවත් රුපියල් නැවත අපි ශක්තිමත් කරගෙන තියෙනවා. ඒ ශක්තිමත් වීම එක පැත්තක යද්දී අපේ ඩොලර් සංචිතයත් වර්ධනය කරගෙන තියෙනවා. අර ඍණ වෙලා තිබුණු මුකුත්ම නැතුව තිබුණු ඩොලර් සංචිතය දැන් ක්‍රමානුකූලව ඩොලර් බිලියන 100 කෝටි 4.5 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත්. ඒ වගේම අනිත් පැත්තෙන් වැදගත් වෙන්නේ මේක කෘතිමව ඇති කරපු තත්ත්වයක් නෙවෙයි. මේක වෙළඳ පොලේ ස්වාභාවිකව ඉල්ලුම සැපවීම මත ඇතිවීමට ඉඩ දුන්නා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කංක සන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා ඩොලර් මිලියන 61.5 ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අතර පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි වුණේ. මෙම සංවර්ධන වැඩපිළිවෙල යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 30ක් පමණ වරාය පතුල ගැඹුරු කිරීමට සහ නව දියකඩනයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දිය සංචාරකීන්ගේ පහසුව සඳහා රුපියල් මිලියන 600ක වියදමකින් නවීන පරයන්තයක් කංකසන්තුරේ වරාය පරිශ්‍රයේ ඉදි කළ බව පැවසූ අමාත්‍යවරයා පසුගිය මාස 9ක කාලය තුළ ඉන්දියානු සංචාරකීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද අවධාරණය කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.